दिवाली पर आई सर। टुकी आने युगल है पादे आते ओ आटू को तो युगल पादे आता हूँ කවියේ සඳහන් අන්දමට මල් වැහි වසින්නේ ඇයි? කුඹුර කලල් කරගන්න. කුරු කරල් කරගන්න. කුරු කරල් කරගන්න. සිනා අකුරු හරිය බලන්න. සිනා ඉර සිනාසි බලන්නේ කුමක් දෙසද? කුරු කරල් කරගන්න. ඕ හරි. ජයට සදී කිරි කරහන් වල වස්තු ආමිගේ සතුට හිත ඇතුලේ නලියන්නේ ඇයි? සමන් වගා කල ධාන්‍ය අපල ධාන්‍ය අත වනන විට සමන් වගා කල ධාන්‍ය අත වනන විට ආව එහෙම ලියුවත් හරි සියා පවසන අන්දමට අටුකොටු පිරුනේ කුමක් නිසාද? මේ ප්‍රශ්න ඔයාලා ගෙදරදි ලියන්න මේ අවබෝධය නේද? දාරුත් පැහැදිලි කිරීමෙන් බලන්න පුළුවන් කලල් කරගන්න මඩ කරගන්න පැලපත කියන්නේ පැලගොයම බණ්ඩිය දීගෙන කියන්නේ තීදීගෙන එන කියන එක නේද? වක්කඩ ඒක ඔයාලා දන්නවා කොමරි පාන අඟර දඟර පානව නේ යලට මහට ඒ දෙක නම් ඔයාලා දන්නවා හොඳයි නරි නයිදේ සියා කියන විදියට දෙයියෝ ගෙනත් දීලත් නෙවෙයි සංගවල ගෙනල්ලත් නෙවෙයි නේද? ගියදුලේ අසනු පිරුනේ කුමක් නිසාද? ඒක නේද ප්‍රශ්නේ මට කියන්න පොඩ්ඩක් අවසාන ප්‍රශ්නේ සියා පවසනන්දමට අටකොටු පිරුනේ කුමක් නිසාද? අටකොටු පිරුනේ කුමක් නිසාද මේ තියෙන්නේ? යලට මහට වැඩ කරලා මහන්සියෙන් යලට මහට වැඩ කරන නිසා මහන්සි වී යල මහ වැඩ කර නිසා හදාගන්න එක හොඳේ. යලට කලට යලට නෙවෙයි මෙතන තියෙන්නේ යලට මහට කියලා. මහන්සි වී යල මහ වැඩ කර නිසා
ඊළඟ ප්‍රශ්නේ තිබුණේ සිනා ඉර සිනාසි බලන්නේ කුමක් ලෙසද නේද? කිරිගුහන් පිරියන හැටි. ආ බලමු අපි. ආමේති ඉරහසේ ඔමරි පපා හිනා කැරලි හෙලන්නේ ජයක සැදී කිරි කුරහන් පීදා. කිරි කුරහන් පීදෙන හැටි තමයි බලන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තිබුණේ වස්තුආමගේ සතුට හිත ඇතුලේ නලියන්නේ ඇයි? නේද? ඔව් මගේ සතුට නලියනවා හිත ඇතුලේ උඩ පැන පැන. මෑමුන් තල අමු මෙනේරි හිනහෙන නිසා. නැත්තම් මෑමුන් තල අමු මෙනේරි හොඳට පැසී ඇති නිසා. නේද? එහෙම ලියන්නත් පුළුවන්. මෑමුන් තල නැත්තම් අස්වැන්න සරුවට සෑදී ඇති නිසා. එහෙම හදලා ලියන්නත් පුළුවන් අපිට. හොඳේ? ඔහු වගා කරන ධාන්‍ය හොඳින් ඔහු වගා කළ ධාන්‍ය සරුසාරව වැවී ඇත. ආ සරුසාරව වැඩුණු නිසා. හොඳයි ඒක චුට්ටක් හදාගන්න එතන. ඒ විදිහට අපිට හදලා ලියන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නේද? කල් පන්තියේම තියෙන විදිහට ලියන්න අවශ්‍ය නෑ. ඒකේ අදහස තමයි අපි ලියන්න ඕන. හරි. ඉතින් දැන් මේ ඔයාලා දැන් කවි නිර්මාණය කරන්න. දැන් ළමා කවිනේ නේද? වැස්ස ගැන තමයි අපි කවි නිර්මාණය කරන්න ඕන. දැන් වැස්ස ගැන කවි නිර්මාණය කරනවා නම් මොකද අපි කරන්නේ? වැස්ස වහින්නට පෙර නේද? පරිසරය ඔයාලා දන්නවනේ වැස්ස වහින්නට පෙර පරිසරයනේ ආස කළු කරනවා සුළඟක් හමාගෙන එනවා සීතල සුළඟක් නේද? ඊට පස්සේ සමහරට ගොරවන්න පුළුවන් නේද? කුරුල්ලෝ තමන්ගේ කූඩු වලට ඉක්මනට යනවා. ඔන්න වැස්ස වහින්නට පෙර පරිසරය. වැහි බිඳු වැටෙන විදිය ඔයාලා දැකලා ඇති නේද? කුඩා සීන් වැහි බිඳු වැටෙනවා මුලින්ම. ඊට පස්සේ ටික ටික ලොකු වෙනවා නේද? ගස් වැල් උඩට වැටෙනවා එතනින් බිමට වැටෙනවා නේ. ඒ විදිහට තමයි මේ වැහි බිඳු වැටෙන්නේ. ඒ වගේම මේ සමහරලාට වහලට වැටුනොත් එහෙම නේද ජලය පීලක් වගේ පහලට වැටෙනවා එකතු වෙලා. නේද? ගස් වැල් වලින් වැටෙන වැහි බිඳු ටිකක් ලොකුයි. නේද? ඉතින් සමහර සුළඟ තිබුණොත් එක පැත්තකට ලස්සන රටාවකට වගේ වැටෙනවා. නේද? සුළඟ හම්බන පැත්තට. ඒ වගේම බිම වැහි වතුර එකතු වෙලා තියෙන කොහොමද මඩ වලවල් වල පිල්ල කසලනේ මිදුලේ ඒ වගේ වතුර එකතු වී තිබෙන ආකාරය ගැනත් ලියන්න පුළුවන් මැස්ස ගැන ලියනකොට නේද වහින අවස්ථාවේ අහස සහ අවට සිදුවන තවත් වෙනස්කම් තියෙනවා නේද තාත්තා ඉක්මනට ගෙදර එනවා ගොවිතැන් කරන්න ගිහින් නේද අම්මා දර ටික ගන්නවා ආච්චි වෙන මොනවා හරි ගෙට ගන්නවා නේද හැමෝම ගෙට දුවනවා ඔව් රෙදි ගන්නවා නේද අවුවට වේලෙන්න දාලා තියෙන දේවල් ඔක්කොම ගෙට ගන්න ඉතින් පරිසරයේ සත්තු තමන්ගේ කූඩු වලට දිව යනවනේ ගෙම්බෝ බක බක ගන්නවා නේද වැහි කුරුල්ලෝ වහසේ පියාඹනවා ඉතින් ඒ විදිහට ඔව් විදුලි කොටනවානේ විදුලි එළි එනවා මේ ඉතින් ඒවත් අපිට මේ අවට පරිසරයේ සිදුවන වෙනස් වෙනස්කම් නේද? ඒව ගැනත් ඉතින් අපිට මේ එකතු කරලා ලියන්න. ඉතින් කවි නිර්මාණයේදී පුතේ තවත් අපිට මේ බලන්න ඕන ඒවා මේ තාලයට ගායනා කරන්න පුළුවන්ද කියලාත් බලන්න ඕන තමන් හදන කවි. නේද? ඒ තාලයට ගායනා කරන්න පුළුවන් විදිහට තමයි අපි ඒවා ලියන්න ඕන. හරි. එතකොට මේ අර මල් සිරි සිරි එකේ ඔයාලා දැක්කානේ ඒකේ තියෙන කවි අර තාලයට ගායනා කරන්න පුළුවන් නේද මේ හරි ලස්සනට ඒවා ගායනා කරන්න පුළුවන් නේ ඉරහසේ ඔමරි පපා ඉනා කැරලි හෙලන්නේ ඒ වගේ කියනෝනේ නේද අතක්කිට තරිකිට තරිකිට ගෙයි අටුකුටු පිරෙයි පිරෙයි නේද ලස්සනට ගායනා කරන්න පුළුවන් නේද ඔයිට වඩා තාලටත් පුළුවන් නේද
හරි කවුරු හරි මට ලස්සන තාලයකට ගායනා කරලා පෙන්නනවද මේ අපේ ඔව් මාල්සික සිරි කියන එකේ කතාවියක් දැන් මම කියනවට වඩා ලස්සන තාලයකට කාටද පුළුවන් कुंबुरु कराल कर गांटाई में माल वही वाहिने ए माल वैसे तेमी तेमी पहले पत्थर हरी नगन वाई बांडी यदी कीरत हरी कराल भी मटन एवन वाई ईर आहासे उमरी पापा हिना कैरली हेलाने जायत सदी कीरी कुरहान पिदन हैती बालाने मैं मुंतला अमु मेनरी मेनेरी हिना हेना कोट अतवन मगे सतुट नालियन वा हित तुले उड पैन पैन किट तारी आने वागी नेद साले ते गायना करना थैकिया होती है नोड सामान निर्माणे करना काबिल राइट देंगो आठ तीन वा කවි සම්පූර්ණ කරන පැවරුමක් නේද? තියෙනවා හැබැයි ඒක සම්පූර්ණ කරන්න ඕන මේ තෝරලා තමයි සම්පූර්ණ කරන්න තියෙන්නේ. රයිට් මම මේක පෙන්වන්නම්. බලාගන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන් සර්. ආ කියන්න බල. වැස්ස සුළං හමනවා. විදුලි කොටනවා. ඔය යට තියෙනවා මේ සම්පූර්ණ කරන්න නේද? අදාළ කොටස් ටික යට තියෙනවා. සුළං හමනවා විදුලි කොටනවා ඒකට ගැළපෙන කොටුව මොකක්ද නතර බිඳු වැහි කඩා වැටෙනවා වැහි බිඳු කඩා වැටෙනවා වැහි බිඳු බිඳු වැහි බිඳු කඩා වැටෙනවා ආ එතන හොඳයි නේ ඊළඟට වැස්ස වහිනවා විදුලේ වතුර පිරෙනවා ඔව් කවදාවත් නැති තරමට වැස්ස වහිනවා නතර නොවි එක දිගටම වැස්ස වහිනවා ඒ කියන්නේ ලොකු වැස්සක් කවදාවත් නැති තරමට වැස්ස වහිනවා විදුලේ අකුරු අහස පුරා එළිය ගෙනෙනවා විදුලි අකුරු අහස පුරා එළිය ගෙනෙනවා වැහි බින්දු වැහි බින්දු වැහි බින්දු කඩයි වැහි බින්දු වැහි බින්දු වැහි බින්දු गैलपेनो अर कट वाने गैलपेनवा
වැහි බිඳුව මේක මෙතෙන්ට ගැලපෙනවා මේ කොටස හොඳයි දෙවෙනි එකට ඔව් මෙතෙන්ට මේක හොඳයි තුන්වෙනි එකට ඒ විදිහට අපිට ඒ කාවිතික සම්පූර්ණ කරන්න පුළුවන් මේක මම WhatsApp එකට දානවා දැම්මට පස්සේ ඔයාලා මේ වැඩි කරන්න හොඳේ එතකොට ඊට පස්සේ ඔයාලට මේ වැඩි කරන්න පුළුවන් මේ ඔය ප්‍රශ්න ටිකට යටි කොහෙද ප්‍රශ්න ටිකට යටි ඒක කරන්න පුළුවන් ඊට කලින් මේ වැස්ස ගැන නේද ඔයාලා කවියක් නිර්මාණය කරන්න ඕන දන්නවනේ ඔව් දැන් ඔතන ලියා ගන්න මේ වැඩි වැස්ස ගැන කවියක් නිර්මාණය කරමු වැස්ස ගැන කවියක් නිර්මාණය කරමු ප්‍රශ්න ටිකට යටි ලියන්න වැස්ස ගැන කවියක් නිර්මාණය කරමු හොඳයි මේ එහෙනම් පුතේ මේ වැඩ ටික අපි අදට කරමු හෙට අපි හෙට මම පන්ති තියෙනවා නම් ඔයාලට කියන්නම් හොඳද බලමු අපිට වෙලා ඇති වුණොත් අපි දැන් දිගටම කරනවා ඊට පස්සේ දවස් කීපයක් එක දිගට කරනවා